තෙරණ ඩිටිල්ස්ටා වේදිකාවේ කාගෙත් සිත්නෙත් එක ලෙස පැහැරගන්නට සමත් වූ පොඩිත්‍යයක් තමයි ආක්ෂා චමුදි කියලා කියන්නේ. ඇය දෙරණ ඩිටිල්ස්ටා වේදිකාවේ ප්‍රාසාංගික වන අන්දම ඉතාම සිත් ගන්නා සුළුයි. පුංචි ආක්ෂා පුහුණුවීම් වල යෙදෙන අතරතුර ඇයගෙන පුවත්පතකට කියලා තියෙන්නේ මේ විදියටයි. මම හම්බන්තොට කටුවනේ ඉඳලා තමයි මේ වැඩසටහනට ආවේ. මගේ අම්මා චන්ද්‍රා යාපා, තාත්තා අජිත් කුමාර නිශාන්ත, මට අයියායි අක්කායි ඉන්නේ. ආක්ෂා හුරතල් වදන් වලින් පවසනවා. පුංචි දූගේ වයස කීයද? මට දැන් අවුරුදු 7යි. 2 වසරේ තමයි ඉගෙන ගන්නේ. හම්බන්තොට හොරවින්න පාසලේ සමරවීර ටීචර් තමයි මගේ පන්ති භාර ගුරුතුමිය. ටීචර් මට හුඟක් ආදරෙයි. මගේ යාළුවොත් මට හුඟක් ආදරෙයි. හැමෝම මම සින්දු කියන හැටි බලනවා. හුඟක් හොඳට කියනවා කියලා කියනවා. තවත් ඉස්සරහට යන්න කියලා තමයි ඒ අය මට කියන්නේ. මම ලොකු වෙලා සංගීත කතිකාචාරිවරියක් වෙන්නයි කැමති. ආක්ෂා පවසන්නේ හැඩකාර ලෙසයි. චූටි දුව කාගේ සින්දුද වැඩිපුරම කියන්නේ? ජෝතිපාල මාමාගේ, ඇන්ජලින් නැන්දාගේ, සුජාතා නැන්දාගේ ගීතවලට මම හරිම කැමති. ඒ වගේම චොක්ලට් කන්නත් මං හුඟක් කැමති. ආක්ෂා පවසනවා. රබන් වයන්න, තබ්ලා වාදනය කරන්න ආක්ෂාට පුළුවන්. ඒ වගේම හැමතිස්සෙම මයික් එකක් අරගෙන ටීවී එක බලමින් ඒ වගේ නිවේදනය කරමින් ගීත ගයන්න දක්ෂ බවයි ආක්ෂා ගැන ඇගේ මව්පියන් පවසන්නේ. ආක්ෂාගේ පියා එදිනෙදා වෙළඳාමේ නියලෙන එළවලු වෙළඳාමේ නියලෙන්නෙක්. ඔහු තම දියණියගේ හැකියාවන් ගැන පවසන්නේ මෙලෙසයි. ආක්ෂා දුවට ගීත ගයන්න, විරුදු ගයන්න උපතින්ම හැකියාව තිබෙනවා. මටත් ඒ හැකියාව තිබෙනවා. දුවම තමයි මේ වැඩසටහනට අයදුම් පතක් දාන්න කියලා පුංචිකමට අපිට කිව්වේ. ඉතින් එයාගේ ඉල්ලීමත් හැකියාවත් හින්දම අපි ඒ දේ කළා. අද දුව අවසන් දෙදෙනා අතරට පැමිණ තිබෙනවා. මේ 24 වෙනිදා අවසන් තරගාවලිය පැවැත්වෙනවා. දුව මෙතරම් දුරක්කා ගමන ගැන ලොකු සතුටක් දැනෙනවා. දෙරණ නාලිකාවට අපි හුඟක් ස්තුතිවන්ත වෙනවා. දරුවන් වෙනුවෙන් මේ විදියට වැඩසටහනක් පවත්වා ගමේ ඉන්න දරුවන්ට ජාතික ජාත්‍යන්තර තලයට එන්නට ඉඩ ලබා දීම ගැන අජිත් කුමාර මහතා පවසන්නේ දෙනෙතේ නැගී සතුටු කඳුළු පිසමිනුයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.